සැමරකලින් පුවත් ගෙනෙන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම රුවනිකා කුමාරදාස ප්‍රථම නවධානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. දුම්රිය ගාස්තු හෙට සිට සංශෝධනය වෙයි. මානව හිමිකම් පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නිර්වචනය. කඳාන වැලිකම් පිටියේදී සිදු වූ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට. අමරිකාවේ ආනයන බදු වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වූවායයි රජය නගන ප්‍රකාශ අසත්‍යයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. හෙට දිනේ සිට දුම්රිය ගාස්තුවල සංශෝධනයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. හෙට දිනේදී එනම් ඔක්තෝබර් 1 වනදා සිට සිදු කරනු ලබන මෙම දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නවන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කර සිටින්නේ. එය අනුව අවම ගාස්තුව සලකා බැලීමේදී මින් පෙර පැවති කිලෝමීටර 9 සීමාව සඳහා වූ රුපියල් 10ක ගාස්තුව නව ගාස්තු සංශෝධනය යටතේ කිලෝමීටර 7 සීමාව සඳහාද රුපියල් 10ක් ලෙසම පවතිනවා. තුන්වන පන්තියේ ගාස්තු වැඩිවීම අනුව කොළඹ සිට කළුතර දක්වා අය කෙරෙනු රුපියල් 50ක ගාස්තුව රුපියල් 55 දක්වා ඉහළ ගොස් ඇති අතර රුපියල් 105ක් වූ කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා වන ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 135ක් දක්වා ඉහළ යනු ලබනවා. එසේම නව සංශෝධනය අනුව කොළඹ සිට මහනුවරට තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව සටහන් වන්නේ රුපියල් 140ක් ලෙසයි. ඒ මීට පෙර රුපියල් 110ක් ලෙස පැවතුණා. එසේම රුපියල් 165ක්ම පැවති කොළඹ අනුරාධපුර තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 215ක් දක්වා ඉහළ යනු ඇත. රුපියල් 95ක්ම පැවති කුරුණෑගල කොළඹ කොටුව ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 115ක් දක්වා වැඩි වන අතර කොළඹ කොටුවේ සිට මාතර දක්වා තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුවද රුපියල් 170ක් ලෙස ඉහළ යනු ඇති. මීට පෙර ඒ පැවතියේ රුපියල් 135ක් ලෙසයි. දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩිවීමේදී සාමාන්‍ය තනි ගමන් ප්‍රවේශ පත්‍ර මුළු අගයෙන් 40%කින් ඉහළ නන්ව ඇති අතර රජයේ සේවක වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව 15%කින් වැඩි වී තිබෙනවා. විශ්වවිද්‍යාල පිරිවෙන් සහ වයස අවුරුදු 12ට වැඩි පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු 10%කින් ඉහළ නන්වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් වයස අවුරුදු 12ට අඩු ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍ර හා දුම්රිය සේවක වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නන්වන්නේ 5%කින් පමණයි. ඔක්තෝබර් 1 වනදා සිට දුම්රිය ගාස්තුව 15%කින් වැඩි කරන ලැබේ. ආම ගාස්තු වන රුපියල් 10ක ගාස්තුවේ කිසිදු වෙනස්කමක් සිදු නොවේ. නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හා අනෙකුත් වෙන් කරන ලද ආසන සඳහා දුම්රිය ගාස්තු වැඩි කරනු ලබන්නේ නොවැම්බර් 1 වනදා සිට. මේක මම ලොකු ඉෂු එකක් වශයෙන් බාර ගන්නෙ නෑ. මේ ආයතන වැඩි දියුණු කිරීම සඳහා මේක අපි අනිවාර්යයෙන් කළ යුතුයි. කෝච්චිය යන්නේ මධ්‍යම පන්ති ඉන්න මිනිස්සු තමයි හැමදාම. ඉතින් ඒ නිසා මේක තරම් සාධාරණ නෑ කෝච්චිය වැඩි කරනවා කියන්නේ. බස් ගාස්තුත් එක බලනකොට ඉතින් පොඩි ගාණක් හින්දා ඒක එච්චරම මේ එකකුත් නෑ ඉතින්. අපි ඉතින් බස් එකේ ගණන්නේ මෙහෙන් ඉතින් ලාභෙට යනවා. ඉතින් හරි පාඩුවක් තමයි. ඉතින් මොනා කරන්නද? වැඩි කරන එකට ඇත්තටම අපේ නම් ගැටලුවක් නැහැ. වැඩි කරන්න ඕනේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා සර්විස් එකේ ක්වොලිටි එක. රජෙන් වැඩි කරනවා නම් ප්‍රදේශයේදී අද දහවල් සිදු වූ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වැත්තේ 40 වෘති චෛල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. අද දහවල් කඳාන පොලිස් වසමේ වැලිගම්පිටිය ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි කාන්තාවකට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් අනතුරුව අදාළ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයට ලක් වූ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටියදී අද පස්වර වේමිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ ජයල ප්‍රදේශයේ පදිංචි කාරණයක්.
මේ වන විට ජීවිතක්ෂයට පත් වූ කාන්තාවකේ මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර පස්වත් මරණ පරීක්ෂණය අද දින රාගම රෝහලේදී සිදු කළ බවයි පොලිස් මුලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එවෙන්ම සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අතනඟුට කියන නමැති බවද පොලිස් මුලස්ථානයේ ප්‍රකාශ කළා. මෙම වෙඩිතැවීම සිදුවන ආකාරය ආරක්ෂිත කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා. මෙම වෙඩිතැවීම සිදුවන අවස්ථාවේදී එම කාන්තාව සමග මෝටර රථය තුළ ඇගේ අටහෙවිරිදි දින දෙසිට ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් වෙඩිතැවීමෙන් දැරියට කිසිදු හානියක් සිදු නොමැති බවද පොලිසිය සඳහන් කළා. මම 12 තාරේ සැලුන් එකේ හිටියා. කොණ්ඩේ කපන සැලුන් එකේ කොණ්ඩේ කපන්න ගිහිල්ලා ඉදී වෙඩි සද්දයක් අතුරු හතරක් ඇහුණා. ඊට පස්සේ කොණ්ඩේ කපන පැත්තට මම දුවගෙන ආවා. ඉතින් මට කාර් එක නවත්තලා තිබුණා. කාන්තාවක් හිටියා ලේ මෙලියරි පැත්තෙන් දිව ලේ තිබුණා තනි කර වැල්ල. පොඩි ළමෙක් එක්ක හිටියේ. පොඩි ළමයාත් බයලා වගේ ඉන්නේ. පොඩි දුවෙක් හිටියා අවුරුදු 8ක විතර. යා කොහෙ ප්‍රදේශයක නේද? මෙතන සේව කපුවත්ෙන් හැදලා සේව වැල්කුන්දුවත්. ඔබලා එයාව දන්නවද? මම හොස්පිටල් එකේ ගියාට පස්සේ දැනගත්තේ මගේ යාළුවෙක් නා දීපාල් කියලා. එයාගේ වයිෆ් කියලා දැනගත්තේ හොස්පිටල් එකේ. කඳන් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 2020 වසර වන විට පාසල් පද්ධතිය තුළ ශාරීරික දඬුවම් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා සැබෑ වෙනසකට යන මෙයින් සංවිධාන කර තිබූ පාගමනක් අද පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් පද්ධතිය තුළ ළමයින්ට සිදුවන ශාරීරික දඬුවම් වසර 2020 වන විට සම්පූර්ණයෙන් තුරන් කිරීම පිළිබඳ අවධාරණය කරමින් සංවිධාන කෙරුණු සැබෑ වෙනසකට පාගමන අද පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රාසලෙන් ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වුණා. දරුවන්ට සහ ඔවුන්ගේ අනාගතයට සිදුවන ඍණාත්මක බලපෑම් පදනම් කරගෙන ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 131ක් ළම හිංසනයට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මෙම සියලු සාධක සැලකිල්ලට ගෙන සිවිල් සංවිධානයක් වන ළම හිංසනයට තිත සංවිධානය විසින් මෙම පාගමන සංවිධාන කර තිබුණා. ශ්‍රී ලංකාවේ ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා වූ පංච මහා යෝජනාව සහ අත්සන් 3000කින් සමන්විත සංදේශයක්ද ළම හිංසනයට තිත සංවිධානයේ ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත බාර දුන්නා. ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමකින් ආර්ථික අස්ථාවරභාවය වසා ගැනීමට වත්මන් රජය ජනතාව මුලාවටපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ තමන්ගේ නොහැකියාව වසා ගන්න දිගින් දිගටම කියන බොරු ප්‍රමාණයක් කියන්නේ. දැන් එක බොරුවක් තමයි මේ ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් ජනාධිපතිවරයා අනුගමනය කරන පිසු ප්‍රතිපත්තිය කරන කොටගෙන ඇමරිකාවට එන භාණ්ඩ වලට බදු පනවන නිසා ලංකාවේ රුපියල කඩා වැටෙනවා. මේ පට්ටපල් අසත්‍යයන් මේ ආණ්ඩුව බාරගත්ත ගමන්ම සතියක් ඇතුළත ඇමරිකානු ඩොලරේ මිල 130 මට්ටමට ස්ථාවර කරනවා. මමද කියලා තියෙන්නේ මේ කියලා තියෙන්නේ එවකට මුදල් නෝට්ටුවට අස්සන් තබපු මුදල් විෂය භාර අමාත්‍ය රවි කරුණානායක මහතා. ජනතාව මුලා කිරීම දැන්වත් නැවැත්විය යුතු වෙනවා. අද කර කියාගත් දෙයක් නැතුව රුපියල චප්ප චපිරි වෙලා ගිහිල් මස්තබාල්දු වෙලා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආර්ථික කළමනාකරණය පිළිබඳ අගමැතිතුමාගේ සියලු උපදේශකයන්ගේ හක්ක මාට්ටු වෙලා දැන් බොක්කදොට්ට පැනලා නන්දුඩෝනවා විවිධ කතා කියලා. ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිතුම හන්ද තමයි රුපියලට මෙහෙම වුණේ කියලා. පටන් ගත්තේ රටකට ඕනේ අපමණ අගයක් කියලා. රටකට අපමණ අගයක් නෙමෙයි රුපියලට තිබුණ අගයවත් ලබා දෙන්න. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. ඇමරිකා එක්සත් ජනපදයත් ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වෙලාවේ අපේ රටේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම වගේ වෙළඳ ගිවිසුම් වලට එළඹීම තුළින් රට තුළ තියෙන සල්ලි ටිකක් පිට රටට යන ආකාරයට කටයුතු කරනවා. ඉතින් රුපියල බාල්දු වීම ඩොලරේ බලපෑමක් පමණක් කියලා අර්ථ නිරූපණය කළා. මේ මොහොතේ ජනතාවගේ දෝෂාරෝපණයෙන් ගැලවෙන්න හදනවා නම් ඒකට ඉඩ දෙන්න බෑ. ප්‍රවෘත්ති වලට ප්‍රචාරය වුණා ආනයන සීමා කරන්න ඇමතුමා මුදල් ඇමතිවරයා හැටියට තීන්දුවක් ගත්තා කියලා. පාර්ලිමේන්තු වෙන මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ගෙන වහම නවත්තලා තියෙනවා කියලා කිව්වා. රජයේ සේවකයින්ට තීරු බදු රහිත වාහන ගෙන වහම නවත්තනවා කිව්වා. මම මුදල් ඇමති මංගල සමරින මහත්මයාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාට අභියෝග කරලා කියනවා. පුළුවන් නම් කියන්න පාර්ලිමේන්තු වෙන මන්ත්‍රීවරු 225 කවුද තව තීරු බදු රහිත සුඛෝපභෝගී වාහන ගෙන ඉතුරු වෙලා තියෙන මන්ත්‍රීවරයෙක්? එක මන්ත්‍රීවරයෙක්වත් නැහැ. සියලු දෙනාටම ඒව නිකුත් කළා ඉවරයි. මේ ජනතාවර විහිළු සපයන්න එපා. ජනතාවර බොරු කරන්න එපා.
මේ අතර ලංකා ඉතිහාසයේ ගෙවන වැඩිම ණය ප්‍රමාණය මේ වසරේ ගෙවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. මේ අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය ගෙවනවා. රුපියල් මිලියන 1900කට වඩා ණය ගෙවනවා. මේ ණයෙන් 83%ක් රාජපක්ෂල ගත්ත ණය. එන අවුරුද්දේ ගෙවන්න තියෙන ට්‍රිලියන 4න් 74%ක් රාජපක්ෂල ගත්ත ණය. හම්බන්තොට ගියාම තියෙනවා ඇමරිකාවේවත් නැති මහා පරිමාණ අධිවාගේ මාර්ග, කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරපු මාර්ග, කොමිස් කුට්ටිය නිසා හදපු මාර්ග විතරයි. මොකද ඔය පාරවල් වල පැයකට යන්නේ වාහන 4-5ක් විතර. නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් හදලා නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ තරම් කෝටි ගණන් ඒ හයිවේස් වලට මොනරු රකින්න හදපු එයාපෝර්ට් එකට වියදම් කරා. නමුත් දිස්ත්‍රික්කයේම වැසිකිලි නැති ගෙවල් තියෙනවා 15,000. මුළු රටේම ගෙවල් 231,000කට ටොයිලට් ෆැසිලිටීස් නැහැ, වැසිකිලි නැහැ. නෙළුම් කුළුණක් හදාගත්ත කාටවත් කිසි වැඩක් නැහැ. ලස්සනයි තමයි, හැබැයි ඕකට නම් මම කියන්නේ පගා කුළුණේ. මතක් වෙන සැරේට ගිහිල්ලා ඔය පොහොට්ටුව දිහා බැලුවම පොහොට්ටුව කියන්නේ පගාකාරයන්ගේ සංකේතය බවට අදපත් වෙලා තියෙනවා. අසීමිත විදේශ ආනයනය අවම කරමින් මෙරට ගොවියා ශක්තිමත් කිරීමෙන් රටේ ආර්ථිකය නංවාලීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ගලිකමුව ප්‍රදේශයේ ග්‍රාම ශක්ති අවදි නගරයේ ඉදිකිරීමේ අවස්ථාවට එක් වෙමින්. ග්‍රාම ශක්ති අවදි නගරයේ ඉදිකිරීම කටයුතු අද ගලිකමුව ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වෙන කබීර් හෂීම්, මහින්ද අමරවීර යන මහත්වරුන් එක්ව සිටියා. මේක තවත් දඟුල්ලක් නෙවෙයි, මේක තවත් වේයන් ගොඩක් නෙවෙයි. ඒ සියලුම තැන්වල තියෙන හොඳම දේ එකතු කරගත්ත අවදි වෙච්ච නගරයක්. අපේ මිනිස්සුන්ට වැඩ කළා, අපේ පාරිභෝගිකයන්ට පහසු මිලට බඩු ගන්න තැන, අපේ පාරිභෝගිකයන් විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න ගෝලීය කරන මිච්ච ලෝකේ ඉන්න හැම කෙනාටම හොඳ වෙන්න පුළුවන්. ඉතින් මේ සමහර අය මේ වෙළඳ කිවිසුමත් සම්කරනකොට කියන මේ රට පාවා දෙනවා කියලා. කිසිම දවසක ඔබ කරන්නේ නැහැ. අපේ වෙළඳ පොළත් එක්ක ඇතුළේම විතරක් අපිට හැදෙන්න බෑ. මිලියන 20ක් ඉන්න ජනතාවත් එක්ක අපේ ආයතන දියුණු කරන්න බෑ. නමුත් ඉන්දියාවට ගියා නම් මිලියන 1000ක් ඉන්න රටක ඒ වෙළඳ පොළන්න ගත්තා නම් අපිට කොච්චර අපේම කර්මාන්ත දිනු කරන්න පුළුවන්ද? අපේ රට අපි දැන් කල්පනා කරනවා අපිටම අනන්‍ය ක්‍රමවේදයක් අනුව අපේ රුපියල යගේ වැඩි කරලා ඩොලර් එකේ වැඩිවීම පාලනය කරන වැඩපිළිවෙලකට යන්න. අසීමිතව එන විදේශ ආනයන සීමා කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කරා. ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රටින් ගේන ඒවටත් යම් බදු වැඩිවීමක් ලබා දිය යුතු වෙනවා. අපේ නිෂ්පාදකයාට හොඳ මිලක් ලබා දෙනවා නම් එයාට වෙන මොකවත් නැති වුණත් එයයි නිෂ්පාදනය ඉහළට ගෙනියන බව මම හොඳටම වටහාගෙන තියෙනවා. සියල්ලන් අතරේ සාමය සහ ප්‍රේමය වර්ධනය වීම මෙන්ම නිසි කලට මැතිවරණ පැවැත්වීම සැබෑ මානව හිමිකම බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සභාපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා කෑගල්ලේ පැවති වැඩසටහනකට එක් වෙමින්. මගේ අදහස නම් මානව හිමිකම් සහ ආගම සියලු දේම රඳාපවතින්නේ අපි එක එක්කෙනා අනිකාට දක්වන ආදරය, සෙනෙහස, කරුණාව, ප්‍රේමය කියන සියලුම වචන උඩ. සමහර අය විශ්වාස කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන් සෑම ආගමක. ඇයි අපේ ආගම හතරෙම වෙනත් ආගම් වලත් තියෙන ප්‍රේමය, ආදරය, කරුණාව, දයාව ඒව තමයි මානව හිංකම් කියන්නේ. අපි පොත්වල දාලා අපි අපෝ බටහිරේව ඕන්නයි කිව්වට මේ හැම ආගමකින්ම ගණිකවා කඩදාසි වලට දාලා තියෙන අර ඉර රසායනිකයාවගේ මානව හිමිකම් කියන බර වචනේ ප්‍රේමය හරහා තමයි තියෙන්නේ. එහෙම වුණොත් මානව හිමිකම් වලින් පිරුණු ලෝකයක් ආවොත් අපිට ඡන්ද මැතිවරණ කොමිසමට වැඩහුවා කඩු. මට අවශ්‍යයි එකනේ අනුන්ගේ ඡන්දේ අනිත්‍යය දානවන එක වළක්වනවන ඒක තමයි මානව හිමිකම්. මැර ඡන්දේ නවතිනවනම් හොර ඡන්දේ නවතිනවනම් ඡන්ද නියම් වෙලාවට තියෙනවනම් ප්‍රතිඵල නියම් විදියට ලැබෙනවනම් ඒක තමයි මානව හිමිකම්. හැටන් නගරයේ ඉරිදා පොළභූමියේ කැලිකසල එක්රස් කර තැබීම හේතුවෙන් ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගිකයින් පත්වී ඇති දැඩි අසීරුතාවය පිළිබඳවයි මේ අනාවරණය. හැටන් දික්කොය නගර සභාව මගින් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ඝන අපද්‍රව්‍ය හැටන් ඉරිදා පොළභූමියේ ගොඩගසා තිබීම නිසා
එම වෙළඳපොළ භූමිය අසල ව්‍යාපාරිකයන් මෙන්ම ඉරිදා පොළට පැමිණෙන පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවයට පත් වී තිබෙනවා. හැට නගර සීමාවේ දිනකට ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසල ටොන් දෙකක් සහ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ඝන අපද්‍රව්‍ය ටොන් එකක් පමණ එක්රැස් වන බවයි හැට දික්කොයේ නගර සභාව නම් පවසන්නේ. එසේ එකතු වන කැලි කසල වලින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කැලි කසල මස් කැලිය ප්‍රාදේශීය සභාවේ කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත ගොස් බැහැර කරන අතර ප්‍රතිචක්‍රීකරණ කළ නොහැකි ගණපත්‍රව්‍ය මෙසේ ඉරිතා පොළ භූමියේ එක්රැස් කර තිබීමට සිදුවන බවයි හැටන් දික්කුවේ නගර සභාවේ සෞඛ්‍යංශ කියා සිටියේ. පවතින වර්ෂාවත් සමග ඉරිදා පොළ භූමියේ මෙසේ එක්රැස් කර ඇති කැලි කසල කොට නිසා දැඩි දුර්ගන්ධයක් හමමින් පවතිනවා. කෙසේ වෙතත් මෙම ගැටලුවට තවමත් අදාළ බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලැබිලා නැහැ. ප්‍රදේශවාසීන් මෙන්ම වෙළඳ ප්‍රජාවද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දී මෙම පරිසර විනාශය මැඩලීමට කටයුතු කරන ලෙසයි. මේ ස්ට්‍රීට් එකේ තියෙන කුණු ඔක්කොම ගෙනලා තමයි මෙතන එකතු කරන්නේ. මේ තවම හරි මැද තැනක් මේක. තියෙන කඩවල කුණු ඔක්කොම එකතු කරගෙන ආවිල්ලා මේක මෙතනට දානවා. විශේෂයෙන් මේක අස් කරලා දෙන්න කිව්වට අපි ජාම් අතර මේ දන්වලා දෙන්නේ ඔක්කොම මේ කඩේ කටි මෙතන කියලා දෙන්නේ. නමුත් මේගොල්ලෝ කරන්න වගේ අපිට තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉවසුම්ෙන් ඉන්න අපි කරලා දෙනවා කියලා තමයි කියන්නේ. පොළට සෙනසුරා දෙනවනේ මේක අයින් කරනවා. ඊට පස්සේ ආයේ කුණු කොට සත්‍ය පුරාම එකතු කරනවා මෙතන ගෙනල්ලා. දෙනට අපිට ඇටෙන්ඩික්කෝ නගර සභාව අපවිත්‍ර ගලමන කර මැදිස්ථාන නැහැ. මේ කසලේම එමෙතන වෙන් කරලා තමයි ගන්න එක. එම දාම ටොන් දෙකක් එනවා. ටොන් දෙකක් ගිහලා දාන අපිට දැනක් තියෙනවා රිකාඩන් මස්කලී මේ ප්‍රාදේශීය සභාවට අයිති කසල අපවිත්‍ර කලමනා කරන මැදිස්ථානට ගිහලා දාන්න පුළුවන්. දැන් අද අවශ්‍ය වෙනකොට අපි මේක ගෙනියන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වුණාට අපි නගර සභාව දෙනට මේ වාහන ප්‍රශ්න තියෙනවා. වාහන ඔක්කොම කැඩිලා තියෙන්නේ. අපි මේ ගෙනියන කුණු ගෙනියන වාහන ඔක්කොම කෙල්ල ට්‍රැක්ටර් දෙකක් තියෙනවා. ඒ ට්‍රැක්ටර් අවශ්‍ය වෙනකොට අපි සූදානම් කරලා මේක ගෙනියන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ශ්‍රී ලංකාව ආසන්න 15 වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් දිවිනේ දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් විශේෂයෙන් උතුරු මැද මධ්‍යම සබරකමුව සහ ඌව පළාත්වල ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව ආසන්න 15 වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් උතුරු මැද මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන අතර මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම ඌව සබරගමුව වයඹ සහ බස්නාහිර පළාත්වලත් මණ්ඩාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි. නැගිනහිර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදැසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගණ්ඩා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මේ අතර පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ගිනිකොණ දිග ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ මීගමුයි සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවලද තද වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ. දිවයිනට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඊයේ නාවලපිටිය නගරේ ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස ජලයෙන් තට වී තිබුණා. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ නගරයේද සම්පූර්ණයෙන් ජලයෙන් තට වී තිබූ ආකාරයයි මේ. අප වාර්තාකරු සඳහන් කර සිටියේ මහනුවර අකුරණ මාර්ගයේ පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි. මේ අතර ඉන්දුනීසියාවට බලපා ඇති සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව අප කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩමවලන අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළා. පසුගියදා අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේ කළුතර කැලිඩෝ වෙරළ තීරයේ මුහුදුරළ ගොඩබිමට පැමිණීමට හේතු වී ඇත්තේ වඩදිය හා බාතිය සංසීතිය මත බවත් මහජනතාවට අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. දැන් රටවට පුවත් කිහිපයක් කෙටින් UL-226 තරණ ගුවන් යානයෙන් ඩුබයි සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ තිබී රන් කැබලි 20ක් සිය බාරයට ගැනීමට කටුනායක රේගු නිලධාරීන් සමත් වුණා. බාරයට ගනු ලැබූ රන් කැබලි තුගේ වටිනාකම රුපියල් 130ක් බවයි කටුනායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවම්පිටිය මහතා සඳහන් කළේ.
විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ චරිතාප්‍රදානය ඇතුළත් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පසුගියදා බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී පැවැත්වුණා. 2018 ලෝක ළමා දිනයේ සැමරුම වෙනුවෙන් රත්නපුර ප්‍රදේශයේ කුඩා ළමුන් 1000ක් පමණ සහභාගී කරගනිමින් ළමා දින සැමරුම් උළෙලක් රත්නපුර පෞද්ගලික රෝහලක් මගින් සංවිධානය කර තිබූ අතර එෙහිදී මුඛ හා දන්ත සෞඛ්‍ය සායනයක්ද සංවිධානය කර තිබුණා. සියත ප්‍රධාන පුවත් විකාශනීමාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට ලංකාවේ අංකයේ සිංහල වෙබඩ්විය වන www.siyathanews.lk වෙබඩ්විය වෙත පිවිසෙන්න. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.